අයිබෝවන් හිතවත් දෙමව්පියනි, ඔන්න අපි තවත් දවසක් ආවා ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න සුලභව දකින්න හම්බෙන ළමයින්ගේ රෝග කීපයක් ගැන. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ හමේ මතුවෙන ගැට, ගෙඩි සහ ලප ගැන. දැන් මේක ලොකු මාතෘකාවක්. මේ ලොකු මාතෘකාව එක එපිසෝඩ් එකකින් කතා කරලා ඉවර කරන්න පුළුවන් වෙන එකක් නැති නිසා මම තීරණය කරා මේක අවස්ථා දෙකකදී සාකච්ඡා කරන්න. එතකොට පළවෙනි එපිසෝඩ් එකේදී මම සාකච්ඡා කරන්න කැමති හැමේම විතරක් මතුවෙන ගෙඩි සහ ගැට ලප ගැන. ඊළඟ එපිසෝඩ් එකේදී අපි කතා කරමු හැමට සම්බන්ධ නොවුනත් හැමේ යටස්තරවල හැදෙන ගෙඩි ගැන. දැන් ඔයගොල්ලෝ බලනදි මම කවුද කියලා. මම ශල්‍ය වෛද්‍යවරයෙක්, ළමයින්ගේ ඔපරේෂන් කරන. මගේ නම කස්තුරි. අද අපි බලාපොරොත්තු වෙනවා සාකච්ඡා කරන්න සිබේසිස් සිස්ට් කියන ගෙඩි වර්ගය. ඊට පස්සේ හැමේ ඇතිවෙන විසබීජ තත්ත්ව, වෛරස්, බැක්ටීරියා, දිලීර හින්ද හැදෙන ගෙඩි සහ ලප ගැන. ඊට පස්සේ අපි කතා කරමු හමේ රුධිරවාහිනී වල තියෙන එක එක විකෘතිතා හින්දා එළියට මතුවෙන ගෙඩි සහ ලප ගැන. ඒත් එකම කතා කරමු හමේ ස්නායු තන්තු වල තියෙන ප්‍රශ්න හින්දා ඇතිවෙන්න පුළුවන් ගෙඩි ගැන. හැමදාම වගේ අදත් මම හිතනවා හම ගැන මූලික ව්‍යුහාත්මක අවබෝධයක් ලබා ගත්තොත් අපේ ඉදිරි වැඩ කටයුතු වලට පහසු වෙවි කියලා. හම කියන්නේ මුළු ඇඟ සම්පූර්ණයෙන්ම ආවරණය කරගෙන තියෙන ආවරණයක්. මේ ආවරණයේ විශේෂත්ව කීපයක් තියෙනවා. එකක් මේක වතුරට දිය වෙන්නේ නැහැ. වතුර මේකෙන් ඇතුළට කාන්දු වෙන්නේ නැහැ. අපේ ශරීරයේ උෂ්ණත්වය පාලනය කරන උදව් කරනවා. ඊට අමතරව ශරීරයට මොන හරි උත්තේජනයක් ආවොත් අපි හිතමු වේදනාත්මක, ඒකත් අඳුනගන්න පුළුවන් තරම් ස්නායු ශෛල පිරලා තියෙනවා මේ හමේ. හම ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකකට බෙදෙනවා. හමේ උඩම ස්තරයට අපි කියනවා එපිඩර්මිස් කියලා. ඊට යට ස්තරය අපි කියනවා ඩර්මිස් කියලා. එපිඩර්මිස් එකයි ඩර්මිස් එකයි අතර තමයි සජීවී ශෛල ස්තරයේ තියෙන්නේ. එතකොට හමේ දාඩිය හදන අපි කියනවා සෙට් ග්ලෑන්ඩ් කියලා. මේ ග්‍රන්ථිය නලයක් වගේ එපිඩර්මිස් එකෙන් පටන් අරන් ඩර්මිස් එක දිහාවට එනවා. රෝමකූප ඩර්මිස් එකෙන් පටන් අරන් එපිඩර්මිස් එක හරහා එළියට යනවා. රෝමකූපත් එක්ක ආශ්‍රිතව තියෙනවා සිබේසියස් කියලා ග්‍රන්ථියක්. ඒකෙන් හදන තෙල් සහගත ඔයිලි ද්‍රව්‍ය හරි වටිනවා රෝමකූපයේ යහ පැවැත්මට. හමේ ගෙඩි ගැට ලප ගැන කතා කරන්න ඉස්සෙල්ලා එක දෙයක් අවබෝධ කරගන්න ඕන. මම මේ එපිසෝඩ් එකේ කතා කරන්නේ අඳුනාගත්ත ගෙඩි ගැට ලප මොනවද කියලා ඔයගොල්ලෝ විස්තර කරන්න මිසක් මේ විස්තරය බලාගෙන ගෙඩි ගැට ලප මොනවද කියලා ඔයගොල්ලන්ට අඳුනගන්න නෙවෙයි. මොකද මේක හරි සංකීර්ණයි මේ අඳුනගන්න එක. උදාහරණයක් හැටර ගත්තොත් එහෙම වෛද්‍ය ශිෂ්‍යෙක් අවුරුදු 3ක් විතර පුරුදු වෙන්න වෙනවා මේ ගෙඩි සහ ගැට එහෙම නැත්නම් ලප කොහොමද විද්‍යාත්මකව පරීක්ෂා කරන්න කියලා. තවත් අවුරුදු 2-3ක අධ්‍යක්ෂීම් ඕන වෙනවා හරියටම ගෙඩිය කුමන තත්ත්වයේ ගෙඩියක්ද කියලා දැනගන්න. විශේෂඥ වෛද්‍යවරයෙක් හැටියට සමහරකට අපිටත් එකපාරට බලලා හොයාගන්න බෑ මේ ගෙඩිය මොකක්ද කියලා විශේෂ පරීක්ෂණ කරන්න වෙනවා. ඒක නිසා අපි තේරුම් ගනිමු අද සාකච්ඡාව ගොඩක් වෙලාවට අපි යොමු කරන්නේ දැනට හොයාගත්ත ගෙඩි ගැට ලපවල ඔයගොල්ලෝ නම් දන්නව නම් ඒවයින් අදහස් වෙන මොනවද කියලා විස්තර කරන්න තමයි මම උත්සාහ කරන්නේ. පළමුවම කතා කරමු අපිට සුලභවම දකින්න පුළුවන් හමේම ඇති වෙන ගෙඩියක්. අපි ඒකට කියන්නේ සිබේසියස් සිස්ට් කියලා. අර අපි කතා කරපු රෝමකූපය හා සම්බන්ධ සිබේසියස් ග්‍රන්ථිය තමයි මේකට සම්බන්ධ වෙන්නේ. සිබේසියස් ග්‍රන්ථියේ මුඛය මොනවා හරි හේතුවකින් ආවරණය වුණොත් එහෙම ඒ හැදෙන ඔයිලි සිබේසියස් ඒවයි රෝමකූපයට සම්බන්ධ සෛලයි ඒවයින් හැදෙන කෙරටින් ඒ ටික එක තැනක එකතු වෙනවා. අර සිබේසියස් ග්‍රන්ථියේ තියෙන සජීවී සෛල දිගටම මේ ද්‍රව්‍යයන් හදනවා. ඒක නිසා ගෙඩියක් වගේ මේ ද්‍රව්‍ය එකතු වෙලා පොඩ හැමේ මේ ගෙඩිය ලොකු වෙනවා. මේ ගෙඩිය විශේෂත්වය තියෙන මේක හැමේමයි තියෙන්නේ. හැමට ඇල්ලලා තියෙන්නේ. කලින් රෝමකූපයේ තිබිච්ච තැනින් පොඩි නිකන් කළු පාට ඩොට් එකක් අපිට බලා ගන්න පුළුවන්. අපි කියන පංක්ටම් කියලා. සිබේසියස් මැටීරියල් එක එන්න එකතු වෙනවා. මේක විසබීජ ගිහිලා පැසවන්න පුළුවන්. පැසෙවොත් අපිට විසබීජ පාලනය කරන්න පුළුවන් ප්‍රතිජීවක ඖෂධ වලින්. හැබැයි මේක අනිවාර්යයෙන්ම අයින් නොකර අපිට වෙනින් විසඳුමක් නැහැ. හේතුව කාලෙන් කාලට මේක අඩු වැඩි වුණත් සජීවී සෛල ස්තරය ඇතුළේ තියෙනකන් දිගටම මේ සීබම් කියන ජරාව මේ ගෙඩිය ඇතුළේ එකතු වෙනවා. අපි දෙවනුව කතා කරමු ඩර්මිස් එකේ වර්ධනයක් ගැන. මොනහරි තුවාලයක් හරි කෘමි සතෙකුගේ දෂ්ට කිරීමක් හරි හින්දා ඒ විස තත්ත්වය දිගට බලපාලා යට තියෙන ඩර්මිස් කියන ස්තරයට ඩර්මටෝෆයිබ්‍රෝසිස් කියලා ගැටයක් එන්න පුළුවන්.
මේක ඇතුලේ මොනවා ද්‍රව්‍යයක් නැහැ. මේක හැමේ ඇති වෙන ගැටයක්. මේවා පොඩි ළමයින්ගේ අපි ගොඩක් දකිනවා. මේක සමහරක් කරාට කළු පාටලා කසලක් ඇතයි. ඉතින් දෙමාපියන්ගේ අවශ්‍යතාවය මත අපිට පුළුවන් මේක අයින් කළා. තෙවනු අපි කතා කරමු. ඔයගොල්ලෝ දන්නවනේ දැන් හැම තුවාල වුණාම තුවාලේ හොඳ වෙන්නේ කැරලකින්නේ. මොකද්ද මේ කැරල කියන්නේ? කැරල කියන්නේ ඒ හැම තුවාල වෙච්ච තැන ප්‍රෝටීන් තැන්පත් වෙන අපි කියන විශේෂ ප්‍රෝටීන් එකක් කොලජන් කියලා. ඒ කොලජන් වලින් තමයි හැම එකට එකතු කරලා බැඳලා ගැට ගහලා තියාගන්නේ. මෙන්න මේ කොලජන් හැදෙනකොට වැඩිපුර කොලජන් හැදෙනව මොකෝවිද? එහෙම වුණොත් අර ස්කා එක ලොකු වෙනවා. අපි කියනවා හයිපර්ට්‍රොෆික් ස්කාරින් කියලා. සමහරක් කාලවලට ජානමය අවදානමක් තියෙනවා නම් ඒ ස්කා එක තවත් ලොකු වෙලා මුලින්ම තිබිච්ච කැලලටත් එහාට පැතිරෙනවා. අපි ඒකට කියනවා කීලොයිඩ් කියලා. එතකොට හැමේ ඇතින්න පුළුවන් අනිත් ප්‍රශ්න තමයි හයිපර්ට්‍රොෆික් ස්කාරින් සහ කීලොයිඩ්. මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේක ටිකක් ඇතයි. අපි මේ කීලොයිඩ් එකක් වගේ එකක් අයින් කළා ආපහු සැරයක් ඇහුවොත් ආපහු විතර කීලොයිඩ්යක් එන්න පුළුවන්. ඒකට විශේෂ වූ රසායනික පාවිච්චි කරන්න වෙනවා ආපහු වෙන එක නවත්තන්න. එතකොට කීලොයිඩ් හැමේන ගැට විශේෂයක් හැටියට අපිට සලකන්න වෙනවා. දැන් අපි පුළක් එපිඩර්මිස් එකේ පල්ලෙහාට එනකොට අපිට හම්බෙනවා හැමට වර්ණණය සපේන වර්ණක අඩංගු මෙලනොසයිට් කියලා විශේෂ සෛල වර්ගයක්. මේ මෙලනොසයිට් ගොඩක් එකතන වර්ධනය වුණොත් ඒ වර්ධනය වෙච්ච තැන හැම පාට වෙනවා. ගොඩක් කලට අපි මේක දකිනවා උපන් ලප විදියට. දැන් උපන් ලප කියන්නේ උප්පත්තියම ගොඩක් කලට තියෙනව නෙවෙයි. හැබැයි උපදෙල ටික කාලෙකින් මේක මතු වෙනවා. මේවට අපි මෝල්ස් කියලා කියනවා. සමහරක් උපන් ලප අතට අහු වෙන තරම් ඝනකමට තිනවා. හැබැයි මේවා වැඩි වර්ධනය වෙච්ච මෙලනොසයිට් වර්ණක සෛල. බොහොම කලාතුරකින් මේ වර්ණක සෛල පිළිකා සෛල බවට පත් වෙන පුළුවන්. අපි කියනවා මැලිග්නන්ට් මෙලනෝමා කියලා. පිළිකාවක් බවට පත් වුණොත් අපිට අඳුන ගන්න ක්‍රම පොඩි පොඩි ලකුණු කීපයක් වෙන එකක් තමයි එක පාටම මේ උපන් ලපේ ලොකු වෙනවා. ඒකේ අර හොඳට ක්‍රමවත්ව තිබිච්ච වටේ ධාරය වෙනස් වෙලා හැමතැනම පැතිරෙන වගේ බලනවා. ප්‍රධාන උපන් ලපේට අමතරව උපන් ලප වටේ මතු වෙනවා. අපි කියනවා සැටලයිට් ලීෂන්ස් කියලා. ඊට අමතරව ඒක රිදෙන්න ගන්නවා ලොකු වෙලා ලේ ගලන්න පුළුවන්. ඒ ආශ්‍රිතව තියෙන කුද්දටි දිවෙන්න පුළුවන්. දැන් මෙන්න මේ වගේ ප්‍රශ්න බොහොම කලාතුරකින් උපන් ලපේක ආවොත් පොඩි අවධානමෙන් ඉඳලා ඒකට සුදුසු ප්‍රතිකාරය ලබා ගන්න ඕන. ඊළඟට අපි කතා කරන්න ඕන එපිඩර්මිස් ලේයර් එක හරීම සංවේදී විසවලට. විස කියන්නේ තාපයට, විස බීජවලට, සමහරක් කාලවලට අධික ශීතලට. දැන් තාපයට මේ එපිඩර්මිස් එක තුවාලුනොත් සෛල විනාශ වෙලා බ්ලිස්ටර්ස් කියලා జాතියක් හැදෙන්න පුළුවන්. ඒව නිකන් පාරදුෂ්‍ය වතුර පිරිච්ච ගෙඩි. මේ තත්ත්වෙම එන්න පුළුවන් බැක්ටීරියා වලින් හදන විසවලින් මේවා සිදුරු කරලා ඒ විස ටික යවන්න පුළුවන්. දැන් බැක්ටීරියා ගැන කතා කරපින්ද අපි මේත් එකම සලකමු. හැම මොන හරි තුවාලයක් කළා බැක්ටීරියා ඔක ඇතුලෙන් ඇතුළුනොත් උතන පුළුවන් ඒ බැක්ටීරියා සහ ඇඟේ සුදුරුදුරාණු වල සටනක් පවතිලා සුදුරුදුරාණු වලට කපාට මේක පාලනය කරන්න බැරි වෙලා මැරෙන සුදුරුදුරාණුයි මැරෙන බැක්ටීරියායි වටේ තුවාලෙන සෛලයි එකතු වෙලා හැරව හැදෙන්න පුළුවන්. මේවා හැරව ගෙඩි. මේවා අපි කියනවා බොයිල්ස් කියනවා, කාබන් කල්ස් කියනවා. එක එක නම් වලින් හඳුන්වන ඒ තත්ත්වය අනුව කොහොම හරි අන්තිමට හැරව ගෙඩි. මේ හැරව ගෙඩි අපි ශරීරයට දෙන ප්‍රතිජීවක ඖෂධ හෝ දෙදරින් හොඳ වෙන්නේ නැත්නම් මේ හැරව ටික පිට කරගන්න අපිට ඔපරේෂන් කරන්න වෙන්න පුළුවන්. දැන් මම කතා කරේ බැක්ටීරියානේ. වෛරසුත් මේ වගේම හමට ආසාදෙන්න වෙන්න පුළුවන්. වෛරස් එක තමයි හියුමන් පැපිලෝමා වෛරස් කියන එක. මේ පැපිලෝමා වෛරස් කියන එකෙන් ඇඟේ හැදෙනවා වෝට්ස්. අර ඔයගොල්ලෝ දැකලා තියෙන්නේ එළියට නිරාවරණය වෙච්ච ඇඟිලිවල, සමහරකට ඇඟිලි වලින් අල්ලන තැන්වල පොඩි පොඩි ගෙඩි වගේ තියෙනවා. ගෙඩියේ උඩ නිකන් චූටි 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 ෆ්‍රොන්ස් වගේ තියෙනවා. අන්න ඒවා අපි කියන්නේ වෛරල් වෝට්ස් කියලා. මේ වෛරල් වෝට්ස් අතේ, ඇඟේ අනිත් තැන්වල හැදුනම ඒ එළියට මත වෙනවා. හැබැයි කකුලේ යටිපතුල හැදුනොත් එහෙම ප්‍රෙෂර් එකට මේක ඇතුළට හැදෙනවා. අපි එතකොට මේවට කියන ගල් තලිඹු කියලා. අර අනිත් වෛරල් වෝට් වලට කරන ප්‍රතිකාරයම තමයි කරන්න ඕන. අපි ඉස්සලා මේ වෛරල් වෝට් එක විනාශ කරන්න හදන රසායනික සංයෝග වලින් එහෙම බැරි නම් අපිට පුළුවන් ද්‍රව නයිට්‍රජන් පාවිච්චි කරලා ශීත කරලා විනාශ කරන්න. ඊටත් වැඩි ලොකු නම් ඔපරේෂන් කළා අයින් කරන්න ඕන. අපි ඔක්කොම පොඩි ළමයි විදියට මේ වෛරල් වෝඩ් දැකලා තියෙනවා, හැදිලා තියෙනවා. ඊළඟට අපි කතා කරමු දිලීර ගැන. දැන් දිලීර විස බීජ ආසාදනය වුණොත් මොක වෙන්නේ? හැම අපිට හරි සුලබව දකින්න හම්බෙන අලුහම් හැදෙන්නේ අන්න ඒ වගේ දිලීර ආසාදනයේ. දිලීර ආසාදනය වෙලා දිලීර හින්දා අපේ වර්ණක ස්තරයට හානි වෙලා වර්ණක ස්තරයේ මේක පැතිරෙනකොට මේක ගොඩක් වෙලාට සුදු පාරට තමයි පේන්නේ. ඉතින් අපි පෙතිගෝමර
පිපිලා නැත්නම් අලුහම් කියන්නේ ඕක බෝ වෙනෝ දිලිර නාශක බෙහෙතක් සුදුසු මාත්‍රාවෙන් සුදුසු කාලයක් පාවිච්චි කරාම මේකට විසඳුමක් ලබා ගන්න පුළුවන්. මීට අමතරව මේ එපිඩර්මිස් සහ ඩර්මිස් එකේ තියෙන ස්නායු තන්තු. ස්නායු තන්තු වල වෙනමම gediyenn පුළුවන්. අපි ඒවට කියන්නේ නියුරෝමා කියලා. ඒ gedi තනි තනි gedi වෙන්න පුළුවන්. එහෙම වුණාම ඒක ස්නායු තන්තුක gediyak ඉඳ අල්ලනකොට සමහර කාලකට කරන්ට් එක වගේ පොඩ්ඩක් වේදනාව වෙන්න පුළුවන්. හැබැයි ඒකත් හැමේන gediyak. අපි වැඩි අවධානය යොමු කරන්නේ ඇඟේ ගොඩක් තැන්වල ස්නායු gediyenවා නම්. එතකොට conditions දෙකක් තියෙනවා neurofibromatosis කියලා. මේ අවස්ථා දෙකේදීම අපි කියන neurofibromatosis type 1 type 2 කියලා. මේ අවස්ථා දෙකේදීම මේක ජානවලට සම්බන්ධයක් තියෙනවා. පරම්පරාවෙන් පරම්පරාවට මේක ජානවලින් පැතිරෙනවා. ඒකෙන් type 1 කියන එක තමයි ගොඩක් අපි දකින්න හම්බෙන්නේ ළමයින්ගේ. මේ type 1 එකේ neurofibromatosis වලදී gedi geta මුළු ඇඟේ ඕන තරම්ක මතුවෙන්න පුළුවන්. ඉතින් මේකට සුදුසු ප්‍රතිකාර සුදුසු අවස්ථාවේ කරන්න ඕන. තවත් හැමේ තියෙන එකක් තමයි රුධිර වාහිනී. දැන් රුධිර වාහිනී අපි දන්නවන වර්ග කීපයක් තියෙනවානේ. ධමනී තියෙනවා, ශිරා තියෙනවා, කේශනාලිකා තියෙනවා, වසා නාලිකා තියෙනවා. මෙතනින් අපි විශේෂයෙන්ම සලකන්නේ මේ වෙලාවේ කේශනාලිකාවල අධිවර්ධනයක්. අධිවර්ධනයක් කවම අපි කියන හිමෙන්ජියෝමා කියලා. හිමෙන්ජියෝමා කියන්නේ එළියට මතුවෙන රෝස පාට gedi ඒවා හමේ තමයි මතුවෙන්නේ. ගොඩක් වෙලාවට ඒක සම්බන්ධයි හමයි ශ්ලේෂ්මල පටලයි එකට සම්බන්ධන. දැන් ඒ කියන්නේ කටේ තොලේ ස්පීහාටු වල මුත්‍රා මාර්ගය මේ හිමෙන්ජියෝමා වල පාටano අපි මේවට එක එක නම් දෙනවා. ස්ට්‍රෝබෙරි හිමෙන්ජියෝමා කියලා කියනවා. සමහරක් වර්ග වලට අපිට දැක්කම් බලා ගන්න පුළුවන් ස්ට්‍රෝබෙරි ගෙඩියක් වගේ. සමහරක් වලට අපි කියනවා ස්පයිඩර් හිමෙන්ජියෝමා කියලා. ඒ හිමෙන්ජියෝමා එකේ පොඩි පොඩි පැතිරීම් තියෙනවා. ඒක බොහොම පොඩි. හැබැයි මේ ගොඩක් හිමෙන්ජියෝමා අවුරුදු 6ක් 7ක් යනකොට සම්පූර්ණයෙන්ම ඇඟෙන්නේ නැති වෙනවා. ඒ තිබිච්ච දැන චූටි කැලලක් එක්ක අපි මේකට බෙහෙත් කරන්නේ මේක ඇඟේ වයිටල් තැනක තිබිලා ඒකේ ඇඟේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට බාධා වෙනවනම් අපිට පුළුවන් රසායනික බෙහෙත් දීලා පුළුවන් මේක වර්ධනය පාලනය කරන්න. ඒත් බැරි නම් ඔපරේෂන් වලින් අයින් කරන්න වෙනවා. ඒත් එකම අර වසා නාල යම් කිසි තැනක නැති වුණොත් ඒ එකතු වෙන වසා වලට යන්න තැනක් නැතුව වසා එකතු වෙනවා. එකතු නම් අපි ඒවට කියනවා ලිම්ෆෙන්ජෝමා කියලා, සිස්ටික් හයිග්‍රෝමා කියලා. මේ ගොඩක් අපි දකින්න ගොඩක් වසා පද්ධතිය ගොඩක් පැතිරලා තියෙන බෙල්ලේ තමයි ගොඩක් කලාවට එනකොට ඇඟේ ඕනමම තැනක මේ සිස්ටික් හයිග්‍රෝමා දකින්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ මේ සිස්ටික් හයිග්‍රෝමා ගොඩක් වෙලාවට ආශ්‍රිතව තියෙනවා රුධිර නාල. ඉතින් මේ සිස්ටික් හයිග්‍රෝමා ඇතුළට එකපාරටම රුධිර නාලෙන් ලේ ගලලා එකපාරට සිස්ටික් හයිග්‍රෝමා ලොකු වෙන්න පුළුවන්. මේ සිස්ටික් හයිග්‍රෝමා ලොකු වුණොත් ඒ ලොකු වුණාම ඒ වටේ තියෙන අනිත් ඉන්ද්‍රියන් මේකෙන් තද වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට බෙල්ල එක පාටම සිස්ටික් හයිග්‍රෝමා එක ලොකු වුණොත් හුස්ම ගන්න එක ප්‍රශ්න වෙන්න පුළුවන්. මෙන්න මේ කාරණා නිසා සාමාන්‍යයෙන් අපිට අයින් කරන්න පුළුවන් පොඩි සිස්ටික් හයිග්‍රෝමා එකක් නම් අපි අයින් කරනවා. අපේ පළවෙනිම සක්‍රීය ප්‍රතික්‍රියාව තමයි මේ සිස්ටික් හයිග්‍රෝමා එකේ තියෙන වතුර ටික අයින් කරලා රසායනික ද්‍රව්‍යයක් ඒකට ඇතුල් කරලා ඒ රසායනික ද්‍රව්‍යයෙන්ද සිස්ටික් හයිග්‍රෝමා එන කුහරය අකුලන්න. ඒක ගොඩක් කලකට සාර්ථක වෙනවා. එහෙම බැරිනොත් තමයි අපි ඔපරේෂන් පැත්තට යන්නේ. දැන් මම අද කතා කරා හැම පළමු ස්තර දෙක එපිඩෙමික් සහ ඩර්මිස් වල වෙන්න පුළුවන් ප්‍රශ්න. අපි කතා කරා රෝමකූප ආශ්‍රිත වෙන්න පුළුවන් සිබීසෙස් සිස්ට් එක. අපි කතා කරා ඩර්මිස් එක සම්බන්ධයෙන් එන්න පුළුවන් සත්තු හිම විද්දම එතන එන අධිවර්ධනය ඩර්මටෝෆයිබ්‍රෝසිස් කියන එක. අපි කතා කරා බැක්ටීරියා ආසාදනය, වෛරස් ආසාදනය සහ දිලිර ආසාදනය මොනවාද වෙන්නේ කියලා. ස්නායු තන්ත්‍ර වල ඉදිමීම් ගැට සහ රුධිර වාහිනී වල විකෘතිතාවයන් හින්දෙන්න පුළුවන් හිමෙන්ජියෝමා සහ ලිම්ෆෙන්ජියෝමා ගැන කතා කරා. දැන් අපි ඊළඟ දවසේ කතා කරන්න බලමු හමට සම්බන්ධ හැබැයි හමට එළියෙන් තියෙන ගෙඩි සහ ගැට ගැන. ඔයගොල්ලොන්ට තියෙන ප්‍රශ්න ගැටලු මට ලියන්න, මගේ channel එක subscribe කරන්න, ඔයගොල්ලොන්ගේ යාළුවන්ටත් කියලා යවන්න මගේ channel එක. මොකද අපිට මේක එතකොට ගොඩ දෙනෙකුට දැනුම පතුරවන්න පුළුවන්. ලබන එපිසෝඩ් එකෙන් හම්බෙනකන් ඔයගොල්ලන්ට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන්න මට අවසර දෙන්න. සුබ දවසක් වේවා.